මම ජනිත් ජනජය ශිෂ්‍ය ක්‍රියාකාරී මහා සංගමයේ කැලණි විශ්වවිද්‍යාලය. අපි අද මහර බන්ධනාගාරයට ආවේ. අපි දන්නවා මේ වෙද්දිත් කැලණි විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ සභාපති සහෝදරයාත්, ඒ වගේම සිව්වන වසර කණ්ඩායම නායක සහෝදරයාත් බොරු නවකවද චෝදනා වලින් බන්ධනාගාර ගත කරලා දැන් දින 103ක් වෙනවා. අද සිංහල අලුත් අවුරුද්ද ලබන දවස. මේ රටේ පාලකයන්ට අවුරුදු සමරන්න පුළුවන් වුණාට ජනතා අරගලය වෙනුවෙන් සටන් කරපු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මහපාරේ අරගල කරපු සටන්කාමී ශිෂ්‍ය නායකයෝ මේ මොහොත වෙද්දිත් ඉන්නේ බන්ධනාගාර ගත කරලා. අපි දන්නවා විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ සම්බන්ධ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් කරලා ඒකට අදාළ තත්වයන් එළියට නිකුත් කරලා තියෙන්නේ, වාර්තාවක් නිකුත් කරලා තියෙන්නේ. ඒ වාර්තාවේ බොහොම පැහැදිලිව කියනවා මේක කිසිසේත්ම නවකවත් සිදුවීමක් නෙමෙයි කියලා. හැබැයි තවදුරටත් ජනමතයක් නැතුව මේ රටේ ජනාධිපති පුටුවේ ඉඳගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ වගේම ඊළඟට පොලිස්පති වෙන්න මාන බලාගෙන ඉන්න, ඊළඟට පොලිස්පතිකම දෙයි කියලා බලාගෙන ඉන්න දේශබන්දු තෙන්නකෝන්ලගේ උවමනාවට, ඒ වගේම ආරක්ෂක ලේකම්ලගේ මැදිහත් වීමට දැන් මේ සහෝදරු දින 103ක් තිස්සේ බන්ධනාගාර ගත කරගෙන ඉන්නවා. අපි කියනවා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් මේ මොහොත වෙද්දිත් ඉටු වෙලා නැහැ. ඒ නිසාම තමයි ආණ්ඩුවට දැවැන්ත විරෝධයක් එල්ල වෙන්නේ. ඒ ආණ්ඩුවට එල්ල වෙන දැවැන්ත විරෝධය ශ්‍රව්‍යාපාරේ නායකයෝ බන්ධනාගාර ගත කරලා, ශ්‍රව්‍යාපාරේ නායකයෝ හිරගත කරලා මේ විරෝධය නවත්තන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම්, මේ රටේ පාලකයෝ හිතනවා නම්, අපි කියනවා ඉතිහාසයේ දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. සා දින 100 ගණක් නෙමෙයි අවුරුදු ගණන් බන්ධනාගාර ගත කරලා තිබුණත් අපි මේ සටන, මේ සහෝදරරු නිදහස් කරගන්න සටන, ඒ වගේම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා ගන්න සටන, ඒ වගේම ජනතාවගේ අයිතීන් එන්න කප්පාදු කරනවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අපි කිසිසේත්ම නවත්තන්නේ කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම තමයි IMF එක ගෙනල්ලා ජනතා දේපල විකුණමින් ලාභ ලබනවද පාඩු ලබනවද කිසි එකක් සලකන්නේ නැතුව ජනතා දේපල විකුණමින් රනිල් වික්‍රමසිංහලා හිතනවා නම් දැන් තවදුරටත් මේ කරගෙන යන දේශපාලනය කරගෙන යන්න පුළුවන් කියලා අපි කියනවා. එහෙම කරගෙන යන්න වෙන්නේ දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ජනතාවගේ මතයක් ආවට පස්සේ දැන් ත්‍රස්ත විරෝධී පනතක් ගෙනත් තියෙනවා. ඒ වගේම දූෂණ විරෝධී පනතක් ගෙනල්ලා ඒ පනත හරහාත් ගජමිතුරු ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අදාළ මැදිහත් වීම තමයි කරන්නේ. එනිසා අද මෙතන බන්ධනාගාර ගත කරලා ඉන්නේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත මෙහෙයක් ඉටු කරපු බහුගිය අරගලයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක්. අපි කියනවා තවත් ශිෂ්‍ය නායකයෝ ගණනාවකට අදාළව වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. එනිසා හිතනවා නම් රනිල් වික්‍රමසිංහ කියනවා නම් බහුගිය අරගලයේ ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්නේ නැතුව මේ විදියට මර්ධනය ගෙනල්ලා තවදුරටත් මේ සහෝදරු හිරගත කරමින් තවදුරටත් බන්ධනාගාරගත කරමින් තියාගෙන ඉඳලා මේ අරගලේ ව්‍යාජ නවකත චෝදනා ගෙනල්ලා මර්ධන පනත් ගෙනල්ලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත් වැනි පනත් ගෙනල්ලා නවකවද පනත් ගෙනල්ලා තව සහෝදරු 100,000 ගණක් හිර කරන්න මැදිහත් වීම කරත් අපි රනිල් වික්‍රමසිංහලාට දෙන්නේ එකම පණිවිඩයයි. ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න ඒ පණිවිඩය තමයි අලුත් අවුරුද්දේදී අපි දෙන්නේ. මොකද හේතුව ජනතා අරගලය කියන එක දැක්කේ නැත්නම් පහුගිය අයින් වෙලා ගියපු ගෝඨාභය රාජපක්ෂලාගෙන් අහලා දැනගන්න කියන පණිවිඩය අපි කියනවා. ඒ වගේම මේ සහෝදර රුවහාම නිදහස් කරන්න ඕන. ඒ නිදහස් කිරීමට අදාළ මැදිහත් වීම අපි අනිවාර්යයෙන්ම කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට 626ක් ජීවිත පරිත්‍යාග කරපු ව්‍යාපාරයක වර්තමාන නියෝජනයේ මේ ඉන්නේ 626ක් රනිල් වික්‍රමසිංහල බටලන්දිදි මරලා දැම්මට අපි හෙට දවසේ මහපාරේ අරගලය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ සහෝදරු නිදහස් කරගන්නකම් මේ අකණ්ඩ අරගලයේ ඉස්සරහට අරන් යනවා කියන පණිවිඩය අද අපි දෙනවා.